ලෝකවාසී බෞද්ධයින් වෙසක් උත්සවයේ සමරන වෙසක් මාසයේ මේ. ඉතින් මේ වෙසක් මාසයේ තුල අද දවසේ ත්‍රිමාණ වැඩසටහන් තුලින් අපි කල්පනා කළා බුදුවරයෙකු 15 වීම, එත් එක්කම බුද්ධ දර්ශනය සහය සමාජයට කරපු බලපෑම පිළිබඳවත් වර්තමාන සමාජය මොන ආකාරයටද මේ බෞද්ධ දර්ශනයත් සමග එකතු වෙලා ඉන්නේ කියන කාරණාව පිළිබඳවත් එත් එක්කම සංඝ සමාජය පිළිබඳවත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන තුලින්. ඉතින් වෙනද වගේම අද දවසේත් මතක් කරලා දෙන්නම් අපි මේ ත්‍රිමාණ වැඩසටහන ටෙලිවිෂන් එකට අමතරව අන්තර්ජාලය ඔස්සේ ඔබට නරඹන්නට හැකියාව තියෙනවා. www.vimeo.com/youngasia කියන වෙබ් ඇඩ්‍රස් එකට ගියට පස්සේ ත්‍රිමාණ channel එකට ගිහිල්ලා මේ වැඩසටහන බලන්න පුළුවන්. මේ සීලුම වැඩසටහන් ඔබට පරණ වැඩසටහනුත් නැරඹීමේ හැකියාව තියෙන අවශ්‍ය නම් ඉදිරියේදී අපි blog අඩවියක් සහ Facebook profile එකක් ආරම්භ කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී අපි ඔබට දැන් දෙන්නම්. එසේනම් ඉතින් අද දවසේ අපේ මේ සාකච්ඡාව සඳහා අපි ආරාධනය කළා නමස්කාර පූර්වකව මහරගම ධර්මායතන වාසී දියතලාවි පියදස්සි හිමියන්. ඔබ වහන්සේගෙන් මම මුලින්ම අහන්නට කැමති දැන් අපි වෙසක් උත්සවයේ මම හිතන්නේ වසර 2550කට වැඩි ප්‍රමාණයක් අපි සමරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුදුවීම පින්වන් පෑමන මේ තෙමගුල සිහි කරමින් වර්තමානයේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අපේ සමාජයට බලපාලා තියෙන්නේ කොයි විදිහටද? ඇත්තටම නාරද අපි මේක පොඩ්ඩක් මුලට ආ යුතු ප්‍රශ්නයක්. මේ ලෝකෙට බුදුවරයෙක් පහළ වෙන්නේ එකම අරමුණක් මුල් කරගෙන. ඒ අරමුණ තමයි මේ සංසාරගත සත්වයා ජරා ව්‍යාධි මරණ වලින් මේ සත්වයා මුදවන්න. එතකොට බුදුවරු හැම කාලයකම පහළ වෙන්නේ නැහැ. කල්ප ගණන් බුද්ධ ශූන්‍යයි. ඒ කාල පරාසය මිනිස්සු සත්වයෝ සිතින් කයින් වචනෙන් අකුසල් කරමින් යම් ප්‍රමාණයක් අපායට යනවා. යම් සත්ව කොට්ටාසයක් සිතින් කයින් වචනෙන් කුසල් කරලා සුගතිගාමීට යනවා. එතන මේ මාරුවෙම මේ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. බුදුවරේ පහළ වෙලා මේ සාංසාරික ගමන සම්පූර්ණයෙන්ම නතර කරනවා. එතන අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ දැනට පහළ වෙලා 2554ක් වෙනවා. එතකොට එදා බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වෙනකොට ආගම් මිත්‍යා දෘෂ්ටික ආගම් 62ක් තිබුණා. බුදුරජාණන් වහන්සේට උමනාවක් තිබුණේ නැහැ 63 වෙනි මිත්‍යා දෘෂ්ටිය ලෝකෙ පතුරවන්න. උන්වහන්සේට උමනාව තිබුණේ ඒ 62න්ම සත්‍යා බේරගෙන සංසාරික දුකෙන් එතර කරවන්න. ඒකෝට එදා තිබිච්ච බ්‍රහ්මණ මත මේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ දැන් තියෙනව නාරද මිත්‍යා දෘෂ්ටි නෙවෙයි. මේවා මේ බලෙන් හදාගෙන ආපුවා. එදා තිබුණා දැඩි මත. මම එක මතයක් විස්තර කරන්නම්. තමන්ගේ ස්වාමියා මැරුණාම තමන්ගේ ස්වාමි දිනිය ගිනිගොඩට දැම්මා. ඒ වගේ දැඩි මිත්‍යා දෘෂ්ටි මත. ඊළඟට බ්‍රාහ්මණ මතවාද තිබුණා. ඒ බ්‍රාහ්මණයන්ගේ ශ්ලෝකයක් හීන කුලේ ජාතිය කාගෙන හිටියොත් කනට ලාකඩවක් කළා දානවා. කිව්වොත් දිව කපනවා. ඒ වගේ දැඩි මිත්‍යා දෘෂ්ටි තිබුණා. ඒ කාල පරාසයේ මේ දැන් වගේ නෙමෙයි ඒ කාලේ හරි අමාරුයි ආගම ප්‍රචාරය කරගන්න. මොකද 62කින් බලපෑමක් එල්ල වෙනවා. නමුත් බුදුවරයෙක් මේ ලෝකෙට පහළ වෙලා ඒ ඔක්කොම සුණු විසුණු කරලා සත්‍ය ධම ලෝකයට ඉදිරිපත් කරනවා. ඒ ලෝකයට ඉදිරිපත් කරාට පස්සේ නුවණැති පුජ්‍යලියෝ මෙතනදී විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ නුවණැති පුජ්‍යලයා. එතකොට ආගමක්, ජාතියක්, කුලයක්, ගෝත්‍රයක් මේකට අයිති වෙන්නේ නැහැ. එහෙමනම් ඒ පුජ්‍යලයෝ ඇමරිකාවෙ ඉන්නත් පුළුවන්, එංගලන්තෙ ඉන්නත් පුළුවන්, ලංකාවෙ ඉන්නත් පුළුවන්, ඕනම රටක ඉන්න පුළුවන්. හැබැයි බුදුදහම අහලා මෙන්න මේක තමයි සත්‍ය ධර්ම. එහෙනම් මේක සත්‍ය නම් මේක අනුගමනය කිරීමෙන් ඵල ලබන්න පුළුවන් නම් ඒ ඇත්ත නුවණින් විමසා බලා අර මිත්‍යා දෘෂ්ටි ඔක්කොම අයින් කළා සම්‍යක් දෘෂ්ටියට එනවා. අපි හැමෝටම දැන් අපි දන්නවා දැන් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ කිව් විදිහට මේ දේශනා කරලා තියෙන දර්ශනයක්. ඔව්. දැන් අපි අදහන්නේ ආගම. බුද්ධාගම කියලා අපි කියන්නේ. මේ දර්ශනය මේ ආගමයි මෙතන ලංකාවේ ඉන්න ඇත්තෝ මේ හරියට මේක අදහනවාද මේක මොකද්ද ඔබ වහන්සේ හිතන්නේ මේ කාරණාව? ඇත්තම නාරද මේක ධම්මානුධම්ම ප්‍රතිපදාවක්. මේක කියව කියවත් එහෙම යන ගමනක් නෙවෙයි. මේ ධර්මයේ මූලික න්‍යාය පෙන්නනවා ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කියලා.
මේ ස්වක්ඛාත නෛර්යානික ධර්මය සන්දිට්ඨිකයි. මේ ජීවිතය තුළදී මේ සත්‍යව අවබෝධ කරනවා. එහි පස්සිකෝ ඕපරයිකෝ. ඇවිල්ලා බලන්න ඕනි තමන්ගේ ජීවිතය තුළ. එහෙනම් ඇවිල්ලා බලන දහමක් තියෙන අපිට. කියව කියව යන එකක් නෙවෙයි. එහෙනම් ඇවිල්ලා බලන්න ඕනි මේකේ මොනවද තියෙන්නේ කියලා. දැන් ඇවිල්ලා බලන්න කියන්නේ මොනවද? සීල සමාධි ප්‍රඥා. යම් කෙනෙක් සීල සමාධි ප්‍රඥා වඩනවා නම් එයාට විමුක්තිය තියෙනවා. අපහුර දැන් අපි දැක අපි දන්නවා දැන් උපතින් තමයි අපිට මේ අපි අපේ ආගම හරි මොකක් හරි තීරණය කරන්නේ. ඒතර ඇවිල්ලා බලන්න නෙමෙයි අපිට ඒකේ ඉන්න වෙනවා. මෙතන පොඩි ගැටුමක් නෙමෙයිද මේක තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නාරද. අපේ රටේ යම් යම් වකවානුවල බුදුදහම අන්තර්ධහම් වෙන්න පටන් ගත්තා. ඒ වකවානුවල භික්ෂුන් වහන්සේලා මේ මිනිස්සු රඳව ගන්න නොයෙකුත් උපක්‍රමශීලී දේවල් කරලා තිබිලා තියෙනවා. දැන් හොඳම දේ තමයි ලෝකෝපකාරයේ බුත්සරණ අමාවතුර සුභාෂිතය වගේ දේවල් ලියුනේ මේ මිනිස්සු මේ බුදුදහමෙන් අයින් වෙනකොට. ඊළඟට බෝධි පූජා ක්‍රමවේද නොයෙකුත් ඕවගේ මිනිස්සයා ග්‍රහණය කර තියාගත්ත බුදුදහම තුල. ඊට පස්සේ මේක මේ ක්‍රමයට ආව මිසක මේකෙන් පළ ගන්න උත්සාහ දරුවේ නැහැ. නමුත් අතීතේ දුර අතීතේ අනුරාධපුර පොළොන්නරුව අපි කතා කරනකොට රහතුන් වහන්සේලා උඩින් ගිහිල්ලා තියෙනවා. වීපැදුරක් වේල ගන්න නැහැ කියලා කියනවා. ඒ තරම් රහතුන් වහන්සේලා. සිතුල් පව්වේ 12000ක් ස්වාමීන් වහන්සේලා රහතුන් වහන්සේලා පිරිනම් පෑවා. එදා ඒ ප්‍රතිවේදී අනුගමනය කළා. ඒතර වර්තමානට එනකොට ඒක ක්‍රමානුකූලව අයින් කළා ආමිෂයට තැන දුන්නා. ප්‍රතිපත්තියට තැන දුන්නේ නැහැ. ඒතර ප්‍රතිපත්තියට තැන නොදීමෙන් මේක ටික ටික ගිලිහිලා යන්න ගියා. අනිත් එක තමයි අපි උප්පත්තියෙන් බෞද්ධයි. එතකොට මේකේ ලේබල් එකක් විතරයි මේක අපේ අපේ උප්පැන්න සාතිකේ තාත්තගේ නම අම්මගේ නම වාසගමත් එක්ක ආගම මොකද්ද කියලා අහුවාම කියනවා බෞද්ධයි කියලා. බෞද්ධයෙක්ගෙන් අහුවොත් වා සූත්‍ර කීයක් දන්නවද කියලා අහුවොත් ඇත්තටම කරණීයමෙත සූත්‍රයේ රතන සූත්‍රයේ මහමංගල සූත්‍රයේ ඇරෙන්න ඉතුරු සූත්‍ර කවුරක්වත් දන්නේ නැහැ. ඒවට මොකද උනේවත් කියලා අපේ මිනිස්සු හොයන්න යන්නේ නැහැ. මට ඔබ වහන්සේ කිව්වා මට මතෙච්ච ප්‍රශ්නේ තමයි දැන් මේවා පාලි ගාථා නැත්නම් සංස්කෘත මොන හරි මේවා අපි නොදන්න අපිට දැන් ඒවා ඉගෙන ගන්න අවස්ථාවකුත් නැහැ. එතකොට බොහෝ වෙලාවට මම දකින දේ තමයි අපි සිල් ගන්න තැනකට ගිය කොතනට ගියත් මේ උපාසක ඇත්තෝ මේවා කියනවා කිසිම හැඟීමක් නැතුව තේරුමක් නැතුව දන්නේ නැහැ. මෙතන අපිට මේ අපේ මේක මේ භාෂාවට තේරුම් කර දීමේ ඒ ප්‍රශ්නකුත් තියෙනවා නේද? මේ ඈත් වීමට බලපාන එක කාරණා මෙහෙමයි නාරද මම උතන්ට එන්න ඉස්සලා පුංචි කතාවක් කියනවා. එක මට මතක හැටියට ජර්මනිය හාමුදුරු කෙනෙක්. එයා ජර්මන් ජාතිකෙක්. එයා බුදුදහම දැනගෙන එයා ලංකාවට ඇවිල්ලා මහාන වෙලා එයා පාලි ඉගෙන ගත්තා. ජර්මනිය කියන්නේ කාර්මික රටක්. හැම සැප සම්පතක්ම භුක්ති විඳින්න තියෙන තැනක්. ඒ කට්ටියගේ කාර්මික දියුණු නිසා. නමුත් මානසික සාහනයක් නැහැ. නමුත් ඒක නා ලංකාවට ඇවිල්ලා මහාන වෙලා පාලි ඉගෙන ගත්තා. එතකොට ඉස්සර අපේ රටේ පාලි ඉගෙනනවා. අද අවාසනාවකට රජෙන්වත් කිසිම තැනකින්වත් අපිට අපේ පාලි භාෂාව අදුගන්නන්නේ නැහැ. ඒක අයින් කළා තියෙනවා. ඒක අයින් කිරීම තුළින් අර මිනිස්සයාට මේ බණපදේ තෝරගන්න ඉස්සර හැකියාව තිබුණා දැන් නැහැ. ඒ කියන්නේ දැන් පාලි ඉගෙන ගන්නේ නැහැ. එදිරි පාලි කියන්නේ බුදුවරුන්ගේ භාෂාවක්. ඒකේ පරුසාවාචි මොකුත් නැහැ. මිනිස්යාට කෙලින්ම හිත සනසන වචනයක් ඒකේ සඳහන් කරලා තියෙනවා. එතකොට එදා හිටපු මිනිස්සු පාලි ඉගෙනගෙන පොතපත කියුවා වර්තමානයේනකොට භික්ෂුන් වහන්සේලාත් පාලි අතහරිනවා. එතකොට භික්ෂුන් වහන්සේලාත් වාණිජකරණයට ගිහිල්ලා අද වෙනස් ප්‍රතිකටක් කරා යනවා. එතකොට මේ ආච්චිලාට අපේ උපාසකයන්ට මේ පාලි තේරෙන්නේ නැහැ. නමුත් වික්ෂෝගේ වගකීම තමයි පාලි කියලා දෙන එක. නමුත් අපිට පාලි බැරි කමක් නැහැ. අපේ වචන මාලාවේ පාලි වචන ඕන තරම් තියෙනවා. ඒතරේ මේ පාලි වචනත් එක්ක තමයි අපේ මේ සිංහල භාෂාව ගොඩක් හැදිලා තියෙනවා. ඒක නිසා පාලි භාෂාව මිනිසුන්ට තේරෙන්නේ නැති කම නෙවෙයි නාරද මෙතන තියෙන්නේ. ඒක කෙරෙහි දක්වන ආකල්පය අඩුයි.